තිරවසනේ පින්වත් ධම්මික මහත්මයා පින්වත්නි ඇහෙනවද? හෙනෝ ස්වාමීන් වහන්සේ. ඇහෙනව නේද? හොඳයි. ධම්මික මහත්මයා ඉන්නවද? හොඳයි. හොඳයි පින්වත්නි එහෙමනම් කවුරුත් තිසරණ සහිත පංචශීල සම්පත්තියේ පිහිටන්නට සාදු නාදයක් පවත්වා නමස්කාරය කියන පන්සිල් සමාදන් වන්නට. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි තිසරණ ගමනං සම්පුන්නං පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමීසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි උසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි දුරාමීරයේ මචපමා දත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමීරයේ මචපමා දත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි මේ තිසරණ සහිත වූ මේ තිසරණ සහිත වූ පංචශීලය පංචශීලය මාර්ගඵල මාර්ගඵල නිවන් අවබෝධ වීම පිණිසම නිවන් අවබෝධ වීම පිණිසම හේතු වේවා හේතු වේවා සරණේන සද්දින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත අවබන්තේ සාදු සාදු මන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්සේ සුනන්තු සග්ග මොක්කදම් ධම්ම සවන කාලු අයං බදන්තා ධම්ම සවන කාලු අයං බදන්තා ධම්ම සවන කාලු අයං බදන්තා සාදු සාදු සාදු
නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස් නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස් නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස් සාදු 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 කරුණාවන්ත ගුණබර සත්පුරුෂ පින්වත්නි සෑම ඉරිදා දිනකම පවත්වන ඒ අභිධර්ම වැඩසටහනේ 50 වන පාඩමයි අදත් මේ විදිහට ආරම්භ කරන්නේ අද පින්වත්නි අපි කොළඹ කෝට්ටි ඒ සීනාග විහාරයේදී සාකාවක් වන සී විජිත විහාරස්ථානයේ කෝට්ටි විජිත විහාරස්ථානයේ සිටයි අභිධර්ම පන්තිය සිදු කරන ලබන්නේ දැනුයි මෙම උතුම් පුණ්‍ය භූමියේ කටිදාන සංස ධර්ම දේශනාව අවසන් කරන්නට යෙත්නේ අද දිනත් පින්බර ධර්මදාන දායකත්වය දරන්නේ නඩුබාහි පදිංචි අපේ පින්වන්ත ධම්මික ගමගේ මහත්මානන් සහ දයාබර මහත්මිය ශාන්ති ගමගේ මහත්මිය සත්පුරුෂ පින්වතුන් විසින් කරුණාවන්ත ගුණබර පින්වර්ති දැන් ඔබ දන්නවා මේ වෙනකොට හිතයි හිතේ යෙදෙන චෛතසික ධර්මයි අතර කතාන්දරීදී ආයතනවලදී සිදුවන සම්පූර්ණ ක්‍රියාවලියත් එතනදී සිත් හටගන්න විදිය වගේම පින්වත්නි චිත්ත වීතිවලදී කොහොමද ඒ සිත් හටගන්නේ විශේෂයෙන්ම ධානවලදී මාර්ගඵලවලදී සිත් හටගන්න ආකාරය ගැන එහෙම දැන් ওই පින්වතුන්ට පූර්ණ වැටහීමක් තියෙනවා අද ওই පින්වතුන්ට පුද්ගල ભેදයේ පිළිබඳවයි උගන්වන්නේ පුද්ගල ભેදය පත්‍රිකා පෙරල ගන්න අපි chat box එකට දාලා තියෙන පත්‍රිකාව පින්වත්නි පුද්ගල ભેදය එතනදී අපිට පුද්ගල වර්ග දෙකක් හම්බ වෙනවා ප්‍රධාන වශයෙන්ම පුද්ගල වර්ග දෙකක් ඉන්නවා ඒ තමයි පෘථග්ජන පුද්ගලයෝ ඒ වගේම ආර්ය පුද්ගලයෝ කියලා පෘථග්ජන පුද්ගලයෝ ආර්ය පුද්ගලයෝ කියලා පුද්ගල වර්ග දෙකක් තියෙනවා මේ අයගෙන් පෘථග්ජන පුද්ගලයෝ 4 දෙනෙක් ඉන්නවා ආර්ය පුද්ගලයෝ 8 දෙනෙක් ඉන්නවා එතකොට සියලුම සංසාරයේ දසන දෙන යන උපෝම සත්වයෝ ගත්තාම සියලුම පුද්ගලයෝ අපිට 12ක් හම්බ වෙනවා ඒ කියන්නේ පෘථග්ජන පුද්ගලයෝ ආර්ය පුද්ගලයෝ කියලා පුද්ගල වර්ග කොටස් දෙකක් තියෙනවා ඒ අයගෙන් පෘථග්ජන පුද්ගලයෝ ඉන්නේ 4 දෙනයි ආර්ය පුද්ගලයෝ ඉන්නේ 8 දෙනයි මේ 4 දෙනයි 8 දෙනයි විදිහට සංසාරය ගසාගෙන යන සියලුම පුද්ගලයෝ අපිට 12 ආකාරයකට ගන්න පුළුවන් මේ අයගෙන් පෘථග්ජන පුද්ගලයෝ 4 දෙනා පෘථග්ජන පුද්ගලයෝ 4 දෙනා වෙන්නේ දුගති අහේතුක පුද්ගලයා සුගති අහේතුක පුද්ගලයා දිහේතුක පුද්ගලයා තිහේතුක පුද්ගලයා කියන 4 දෙනා දුගති අහේතුක පුද්ගලයා සුගති අහේතුක පුද්ගලයා දිහේතුක පුද්ගලයා සහ තිහේතුක පුද්ගලයා හතට මතක තියාගන්න කටපාඩම් කරගන්න දුගති අහේතුක පුද්ගලයා සුගති අහේතුක පුද්ගලයා දිහේතුක පුද්ගලයා තිහේතුක පුද්ගලයා මේ පුද්ගලයන්ගේ ભેදේ සිද්ධ වෙන්නේ කොහොමද කියලා ඇහුවොත් ඒකට උත්තරේ තමයි පින්වත්නි ඕනෑම පුද්ගලයෙකුගේ ભેදේ සිද්ධ වෙන්නේ මරණයට පත් වෙලා නැවත ප්‍රතිසන්දිය ලබනකොට ඒ ප්‍රතිසන්දි සිත 15 වන විදිහටයි ඕනෑම කෙනෙක්ගේ පුද්ගල ભેදේ පින්වත්නි ප්‍රතිසන්දි සිත 15 වන විදිහ අනුව තමයි වෙනස් වෙන්නේ දැන් මේ ජීවිතයේ තිහේතුක වෙනා ඊළඟ භවයේ දුගති කෙනෙක් වෙන්න පුළුවන් මේ ජීවිතයේ තිහේතුකේන ඊළඟ භවයේ සුගති තත්ත්වයටම එන්න පුළුවන්. එතකොට පුද්ගලයන්ගේ ભેදේ සිද්ධ වෙන්නේ පින්වත්නි ප්‍රතිසන්දි සිත 15 වන විදිහට. අකුසල විපාක උපේක්ඛා සහගත සම්තිරණ සිතින් ප්‍රතිසන්දිය ලබන කට්ටිය දුගති අහේතුකයෝ. මතකයන් ඔය ඇත්තන්ට ඔය හිත හම්බුණා අකුසල විපාක සිත් හතේදී
ඒ අකුසල විපාක උපේක්ඛා සහගත සම්තිරණ හිතින් ප්‍රතිසන්දිය ලබන කට්ටිය හඳුන්වන්නේ අපි දුගති අහේතුකෝ කියලා. ඒ අය තමයි ඔය නරක, තිරිසන්, ප්‍රේත, අසුර කියන සතර අපායේ ඉන්නේ. ඒ දුගති අහේතුකයෝ. ඊට පස්සේ කුසල විපාක උපේක්ඛා සහගත සම්තිරණ සිතින් ප්‍රතිසන්දිය ලබන කට්ටිය සුගති අහේතුකයෝ. දැන් මනුස්ස ලෝකේ අන්ද වෙලා ගොළු බිහිරි මන්ද බුද්ධික විදියට එම උප්පත්තිය ලබන කට්ටිය ඉන්නවනේ. ඒ කට්ටිය සුගති අහේතුකයෝ. හැබැයි සුගති අහේතුකයෝ වෙලා උප්පත්තිය ලැබලත් සමහර අය ඥානීයම හොඳට තියෙන්න පුළුවන්. හොඳ මතක ශක්තියක් එහෙම තියෙන්න පුළුවන්. ඒ වුණාට පින්වත්නි මගපල් ධ්‍යාන උපදවා ගන්න බැහැ. ඊළඟට මහා කුසල විපාක ඥාන විප්‍රයුත සිත් හතරින් ප්‍රතිසන්දිය ලබන කට්ටිය දි හේතුකයෝ. මතකයන් ඔය ඇත්තන්ට කාමසෝබන සිත් 24 හම්බ වුණා. මහා කුසල විපාක ඥාන විප්‍රයුත්ත හිත් හතරක් සෝමනස්ස සිත් දෙකයි උපේක්ඛා සිත් දෙකයි විදිහට. එතකොට ඒ සිත් හතරෙන් ප්‍රතිසන්දිය ලබන කට්ටිය කියන්නේ දි හේතුකයෝ. දි හේතුක කට්ටිය මනුස්ස ලෝකෙත් ඉන්නවා, ඒ වගේම දිව්‍ය ලෝකවලත් ඉන්නවා. මිනිසුන් අතර දිව්‍ය ලෝකවල දෙවිවරු අතරයි ඒ සුගති කට්ටිය මේ හිටියට, ඒ කියන හේතුක සුගති විපාකේ ලැබල හිටියට සුගති හේතුකේ හිටියට ඒ අයට බෑ ධ්‍යාන මාර්ගඵලෙහිම උපදවා ගන්න. හැබැයි මහා කුසල විපාක ඥාන සම්පයුත්ත සිත් හතරක්, මහත්ගති විපාක නවයක් කියන සිත් 13න් ප්‍රතිසන්දිය ලැබන සත්වයෝ ති හේතුක සත්වයෝ. මහා කුසල විපාක ඥාන සම්පයුත්ත සිත් හතරක් වෙනවනේ අර කාම සෝබන සිත් 24දී, සෝමනස්ස සිත් දෙකයි උපේක්ඛා සිත් දෙකයි විදිහට. එතකොට මෙන්න මේ කාමේ ඒ ඥාන සම්පයුත්ත හිත් හතරක්, මහත්ගත විපාක සිත් 9ක් වෙනවනේ රූපාවචර කුසල විපාක සිත් 5කුත්, අරූපාවචර කුසල විපාක සිත් 4කුත් කියලා. ඒ මහත්ගත විපාක සිත් 9ත් ඒ වාගේම මහා විපාක ඥාන සම්පයුත්ත හිත් 4ක් කියන මේ සිත් 13න් ප්‍රතිසන්දිය ලබන කට්ටිය හඳුන්වන්නේ ති හේතුකයෝ කියලා. මෙන්න මේ ති හේතුකයින්ට තමයි පින්වත්නි ධ්‍යාන හෝ මාර්ගඵල හෝ උපදවා ගන්නට පුළුවන්කම ලැබෙන්නේ. ඊළඟට අසඤ්ඤ සත්‍යයේ ප්‍රතිසන්දිය ලබන පුද්ගලයා අ හේතුක කෙනෙක්. අසඤ්ඤ සත්‍යයේ ප්‍රතිසන්දිය ලබන කෙනා පින්වත්නි අ හේතුක කෙනෙක්. දැන් අසඤ්ඤ සත්‍ය උපදින්නේ මනුස්ස ලෝකේ වගේ දිව්‍ය ලෝක වගේ තැන්වල ධ්‍යාන උපදවාගෙන පංචම ධ්‍යානෙට ගිහිල්ලා පංචම ධ්‍යාන වායු කසිනේ ඔස්සේ කටයුතු කරමින් සිත නැති කරගන්න කටයුතු කරනවා. එහෙම කටයුතු කරගත් උදවිය හේතුය දෙන්නේ නැති විඥානය පහළ වෙන්නේ නැති උප්පත්තියක් ලැබෙන හින්දා තමයි අසඤ්ඤ සත්‍යය අ හේතුක ස්වභාවයක් වෙන්නේ. ඊට පස්සේ ආර්ය පුද්ගලයෝ 8 දිනක් ඉන්නවා. දැන් අපි අර පුතග්ජන පුද්ගලයෝ 4 දෙනා දැනගෙන අවසන්. දැන් දැනගන්න තියෙන්නේ ආර්ය පුද්ගලයෝ 8 දෙනා. හොඳයි පුතග්ජන පුද්ගලයෝ 4 දෙනා මට කියන්න බලන්න. 1 පුතග්ජන පුද්ගලයෝ 4 දෙනා 1 දුගති අ හේතුක පුද්ගලයා. දුගති අ හේතුක පුද්ගලයා කියන්නේ කාටද? අකුසල විපාක උපේක්ඛා සාගර සම්තිරණ සිතින් උප්පත්ති ලැබන අය. ඒ කට්ටිය ඉන්නේ කොහේද? තිරිසන්නාත්මවල. සතර අපායි. ඒ අය ඉන්නේ සතර අපායි. ඊට පස්සේ ඊළඟ දෙක කවුද? දෙවෙනි පිරිස සුගති අහේතුක පුද්ගලයෝ. සුගති අහේතුක පුද්ගලයෝ කියන්නේ කාටද? අන්දගොළු බිහිරි මන්ද බුද්ධික පිරිස. ඒ අය උප්පත්තිය ලබන ප්‍රතිසන්දි විඥානය අ හේතුක කුසල විපාක තුන්වෙනි කට්ටිය කවුද? ද්වි හේතුක
දිහේතුක පුද්ගලය. දිහේතුක පුද්ගලයෝ කොහෙද ඉන්නේ? ඒ අය කවුද? මනුෂ්‍යයෝ දෙවිවරු දෙන්නෝ දෙගොල්ලෝම අයිති. මනුෂ්‍යයෝ දෙවිවරු දෙගොල්ලෝම අයිති. එතකොට ඒ අයගේ විඥානය මොන වගේද? කුසල විපාක ඥාන විප්‍රයුක්ත. විප්‍රයුක්ත. බොහොම හොඳයි. කුසල විපාක ඥාන විප්‍රයුක්ත සිත්. ඒ සිත් හතරක් තියෙනවා. ඔන්න දැන් විශේෂ පුද්ගලයා. ඒ තමයි ති හේතුක පුද්ගලයා. ඒ තමයි හතරවැනි එක්කෙනා. ති හේතුක පුද්ගලයා කියන්නේ කාටද? මහත්ගත විපාක නමයයි මහා කුසල ඥාන කුසල විපාක හතරයි 13කින් උපදින පුද්ගලයෝ. එතකොට ති හේතුක පුද්ගලයා කියන්නේ ඒ ති හේතුක සිත් 13න් උප්පත්තිය 13න් එකකින් උප්පත්තිය ලබන කට්ටිය. ඒ කට්ටිය ඉන්නේ කොහෙ කොහෙද? මනුෂ්‍ය දිව්‍ය තලවල බ්‍රහ්ම බ්‍රහ්ම ලෝකේ. මනුෂ්‍ය ලෝක, දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක. දැන් මගපල් ලබන අය සම්බන්ධව කතා කරද්දී ඔබට කවදාවත් නරක තීසන් ප්‍රේත අසුර වගේ තැන්වල කෙනෙක් මගපල් ලැබූ බව අහන්න නැහැ. ඔබට මනුස්ස දීව බ්‍රහ්ම ලෝකවල හම්බ වෙන්නේ. හැබැයි හැමෝටම මගපල් ලබන්න බෑ. දැබිය හැටි වෙන්නේ ඒ කෙනා මරණයට පත් වෙලා ප්‍රතිසන්දිය ලබද්දී ප්‍රතිසන්දී විඥාණය ති හේතුක තත්ත්වයට පත් විය හැටි අතීත හේතු සම්පත් වැඩපිළිවෙල තිබිය යුතු වෙනවා. අර මෑනකොට හිත නරක් වුණොත් දුගති, මෑනකොට හිත කුසලයෙන් පිළති හේතුක කුසල ජවන ස්වභාවයක් තිබ්බොත් ඒ විපාකය නිති හේතුක ප්‍රතිසන්දි කුසල විපාකයක් වෙනවා. හොඳයි. එතකොට දැන් අපි ඒ හතර දෙනා දැනගෙන අවසන්. ආර්ය පුද්ගලයෝ 8 දෙනෙක් ඉන්නවා. ආර්ය පුද්ගලයෝ 8 දෙනාගෙන් පළවෙනි එක්කෙනා තමයි සෝවහන් මාර්ගස්ත පුද්ගලයා. දෙවෙනි එක්කෙනා සෝවහන් පලස්ත පුද්ගලයා. තුන්වෙනි එක්කෙනා සකදාගාමි මාර්ගස්ත පුද්ගලයා. හතරවෙනි කෙනා සකදාගාමි පලස්ත පුද්ගලයා. පස්වෙනි කෙනා අනාගාමි මාර්ගස්ත පුද්ගලයා. හයවෙනි කෙනා අනාගාමි පලස්ත පුද්ගලයා. හත්වෙනි කෙනා අරහත් මාර්ගස්ත පුද්ගලයා. අටවෙනි කෙනා අරහත් පලස්ත පුද්ගලයා. මෙන්න මේ 8 දෙනා තමයි අපි ආරි පුද්ගලියෝ 8 දෙනා කියලා කියන්නේ. අෂ්ටාරි පුද්ගල සංගරාත්නේ එහෙම ගැන කියද්දී අෂ්ටාරි පුද්ගලයෝ ආරි පුද්ගලයෝ 8 දෙනා, ආරි පුද්ගලයෝ 8 දෙනා, ආරි පුද්ගලයෝ 8 දෙනා කියලා කොතෙන්දී හරි ඔබට ඇහුනොත් මෙන්න මේ 8 දෙනා ගැන තමයි ඒ කියලා තියෙන්නේ. සෝහාන් මාර්ග, සෝහාන් ඵල, සකදාගාමි මාර්ග, සකදාගාමි ඵල, අනාගාමි මාර්ග, අනාගාමි ඵල, අරහත් මාර්ග, අරහත් ඵල කියන මෙන්න මේ පුද්ගලයෝ 8 දෙනා තමයි පින්වත්නි ආරි පුද්ගලිය 8 දෙනා වෙන්නේ. අෂ්ටාරි පුද්ගලිය උතුම වෙන්නේ. එතකොට අරහත් පලස්ත පුද්ගලයා හඳුන්වන්නේ අපි අසේක පුද්ගලයා කියලා. අසේක කියන වචනේ කොහේ හරි හම්බ වුණොත් ඒ වචනේ මේ ලෝකේ භාවිත කරන්න අරහත් ඵලයට පත්වන පුද්ගලයා අසේක පුද්ගලයා. ඉතිරි ආරි පුද්ගලයෝ 7 දෙනා හඳුන්වන්නේ අපි සේක පුද්ගලයෝ කියලා. ඉතිරි ආරි පුද්ගලයෝ 7 දෙනෙක් ඉන්නවා. ඒ ඉතිරි ආරි පුද්ගලයෝ 7 දෙනා හඳුන්වන්නේ සේක පුද්ගලයෝ කියලා. දැන් අසේක සේක කියන වචනේ toy විදිහට තේරුම් ගන්න සමහර අය හිතන් ඉන්නවා සේක කියන්නේ මගපල්ලාපී අය, අසේක කියන්නේ පුතක් ජන අය කියලා. ඒක සම්පූර්ණ වැරදි. අසේක කියන්නේ රහතන් වහන්සේ, සේක පුද්ගලයෝ කියන්නේ රහත් නොවුණු සෝවහන් සකදාගාමි අනාගාමි ඒ මගපලවලත් ඒ වගේම අරහත් මාර්ගස්ත කියන ඔන්න ඔය පුද්ගල හත් ස්වභාවයේද. දැන් පුද්ගලයන්ට ලැබෙන හිත් තමයි දැන් දැනගන්න තියෙන්නේ. දි හේතුකයන්ට, අ හේතුකයන්ට ක්‍රියා චවනත් අර්පණා චවන සිතුත් ලැබෙන්නේ. දි හේතුක කට්ටිය දැන් ඔබ දන්නවනේ, අ හේතුක කට්ටියත් දන්නවනේ. මේ දි හේතුක අයටයි අ හේතුක අයටයි අර රහතන් වහන්සේලාට ඇති වෙන ක්‍රියා චවන තියෙනවනේ. ඒ කියන්නේ ඒ මහා ක්‍රියාසිත් ඥාන සම්පයුත්ත සිත්වල ඥාන සම්පයුත්ත වේවා, විප්‍රයුත්ත වේවා, අටමහා කාමසෝභන සිත්වල, අටමහා කුසල සිත්වල
ඒ රහතන් වහන්සේලාට ඇතිවන ක්‍රියාසිත් අට ලැබෙන්නේ නැහැ. දි හේතුකයන්ටයි අහේතුකයන්ටයි. ඒ වාගේම ඒ දි හේතුකෙයින්ට අහේතුකෙයින්ට අර්පණාචවන ඒ කියන්නේ රූපාවචර ක්‍රියාසිත් පහත් අරූපාවචර ක්‍රියාසිත් පහත් රූපාවචර කුසාසිතුත් රූපාවචර විපාකසිතුත් ඒ වාගේම අරූපාවචර කුසල විපාකසිතුත් කියන අර්පණාසිත කිසිවක් ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ ප්‍රථම අධ්‍යාන, ද්විතී අධ්‍යාන, තෘතී අධ්‍යාන, චතුර්ථ අධ්‍යාන, ආකාස අනච්ඡායතන, විඥානං ඡායතන, ආකින්චං ඥායතන, නීව සංඥා නාසඤ්ඤායතන කියන පංචම ධානයේ මේ ගත්තහම පින්වත්ටි ඒ කිසිම ධාන හිතක් මේ දි හේතුකයන්ටත් අහේතුකයින්ටත් ලබා ගන්න පුළුවන් කමක් නැහැ. ඒ අය ඒ දැන්ට විඳින විපාක අනතුරින් මිදුණොත් පුළුවන්කම ලැබෙනවා. හරියට මණ්ඩුක කලින් භවයේ ගෙම්බෙක් ඊට පස්සේ භවයේ දෙවි කෙනෙක් වුණා වගේ. සුගති අහේතුකයාට හා දි හේතුකයාට ඥාන සම්පයුත්ත මහා විපාකසිත ලැබෙන්නේ. සුගති අහේතුකයා දි හේතුකයාටත් ඥාන සම්පයුත්ත මහා විපාකසිත ලැබෙන්නේ නැහැ. දුගති අහේතුකයාට ඥාන සම්පයුත්ත හා විපයුත්ත මහා විපාකසිත අටම ලැබෙන්නේ. දුගති හේතුකෝ සතර අපායේ ඉන්න කට්ටියට ඥාන සම්පයුත්ත විපයුත්ත මහා විපාකසිත අටම ලැබෙන්නේ. ති හේතුකයන්ගෙන් රහතන් වහන්සේට කුසල හෝ අකුසල චවනියෝ ලැබෙන්නේ. ඒක ති හේතුකයන්ගෙන් රහතන් වහන්සේලාට කුසල් හරි අකුසල් හරි දැන් අකුසල් ගත්තාම අකුසල් සිත් 12ක් තියෙනවා. එතකොට කුසල් ගත්තාම ඒ කාමසෝභන සිත්තලේ කුසාසිත ওই විදිහට ඒව රහතන් වහන්සේලාට ලැබෙන්නේ. මොකද රහත් වෙද්දිම අර අකුසල් සිත් 12ම නැත්තටම නැති වෙලා සෝවහන් මාර්ගයට පත්වෙදි සිත් 5ක් නැති වෙලා සකදාගාමි වෙනකොට සිත් විශේෂයෙන් නැති වුණාම අනාගාමි වෙනකොට තවත් සිත් නැති වෙලා දෙකක් ඊට පස්සේ පින්වත්නි රහත් වෙනකොට ඉතිරි අකුසල් සිත් 5ම නැති වෙලා ඔක්කොම අකුසල් සිත් 12ම නැති වෙලා රහතන් වහන්සේලා එතකොට රහතන් වහන්සේලාට අකුසාසිත ඇති වෙන්නේ නැහැ. ඒ වගේම කාමසෝභන අටමහා කුසාසිත හම්බ වෙන්නේත් නැහැ. රූපාවචර කුසාසිත ලැබෙන්නේත් නැහැ. අරූපාවචර කුසාසිත හම්බ වෙන්නේත් නැහැ. රහතන් වහන්සේලාට ඒ වෙනුවට ලැබෙන පින්වත්නි සම්පූර්ණයෙන්ම ක්‍රියාසිත පමණයි. ක්‍රියාසිත විතරක් නෙමෙයි අහේතුක සිදුත් අපිට විස්තරාට විස්තර කරනවා. ඒක සේක පුද්ගලයන්ටත් පුතග්ජන පුද්ගලයන්ටත් ක්‍රියාචවනියෝ ලැබෙන්නේ. සේක පුද්ගලයෝ කියන සෝහාන් සකදාගාමි අනාගාමි කියන මගපලලාපී අය සහ අරහත් මාර්ග කියන ඒ හත් දෙනාට ක්‍රියාචවන ලැබෙන්නේ. ඒකට හේතුව ඒ අය රහත් වෙලා නැති හින්දා ක්‍රියාසිත හම්බ වෙන්නේ රහතන් වහන්සේලාට විතරයි. සේක පුද්ගලයන්ට ඒ කියන්නේ පින්වත්නි සෝහාන් සකදාගාමි අනාගාමි අරහත් ඵල අරහත් මාර්ග කියන ඔන්න ඔය සේක පුද්ගලයාට දිට්ඨිගත සම්පයුත්ත හිතුත් විචිකිච්ඡා සහගත හිතුත් ලැබෙන්නේ නැහැ. අනාගාමී වෙච්චායට දේශමූල සිද්දක නැති වෙලා යනවා. දේශමූල සිද්දක ලැබෙන්නේ නැහැ. මේ ටික කියද්දී පරණ පාඩමුත් මතක් වෙනවා ඇති ඔබට හොඳට තේරෙනවත් ඇති. මේ ටික ඇහෙනකොට පින්වත්නි මේ හරියට ඔක්කොම දේවල් මේ කසාය හට්ටියකට බෙහෙත් දාලා අන්තිමට සියලුම මේ විවිධ බෙහෙත් වර්ගවල ගුණය එක වතුර පතකට ගත්තා වගේ පින්වත්නි ඔය ඇත්තන්ට පහුගිය පාඩම් ඔක්කොගෙම සාරාංශගත කිරීමක් වගේ තමයි මේ පුද්ගල බීදීදී කවුණු දැනගන්න හම්බ වෙන්නේ. ලෝකෝත්තර ජවන්සිත් ඒ මාර්ගස්ත පලස්ත පුද්ගලයන්ට විතරක් ලැබෙනවා. ඒ පුද්ගලයාට ලැබෙන සම්පූර්ණ හිත් ගන්න දැන් අපි දැනගනිමු. ලෝකෝත්තර ජවනයෝ ලැබෙන්නේ ඒ ලෝකෝත්තර භූමියට පත්වන ඒ මාර්ග ඒ ඵලයන්ට පත්වන අයට විතරයි. මහත්ගති විපාක 9 ඇරෙන්න ඉතිරිසිත 80 වීති හිත් වෙනවා. මහත්ගති විපාක සිත් 9 ඇරෙන්න ඉතිරිසිත 80ම වීති හිත්. මහත්ගති විපාක ద్వාර විමුක්ත හින්දා වීති හිත් වෙන්නේ නැහැ. ඒ පුද්ගලයින්ට ලැබෙන වීති හිත් ගන්න අපි මේ විදිහට දැනගනිමු. එතන මහත්ගති විපාක 9 ඇරෙන්න ඉතිරිසිත 80 වීති හිත්. එහෙ වුණාට මහත්ගත
විපාක ద్వාරවලට අදාළ චක්කු ద్వාර සෝත ద్వාර ගහන ජීවහා කාය ద్వාරවලට අදාළ ඒව නෙමෙයි ඒක හින්දා පින්වත්නි මහත්ගති විපාක නවයේ ඇරෙන්නේ ඉතිරි සිත් තමයි වීති හිත් විදිහට ගණන් ගන්න ඕනේ ඔන්න දැන් ඒ ඒ පුද්ගලයින්ට ලැබෙන්න පුළුවන් වැඩිම සිත් ගන්න තමයි අපි දැනගන්නේ දැන් කවුරු හරි කෙනෙක් දුගති අහේතුකෙක් නා ඒ කියන්නේ මේ මොහොතේ සතර අපාය ඉන්න කෙනෙක් නා මේ මොහොතේ ඉඳලා මෙතනින් චුත වෙලා සුගති මෙති හේතුකේ කුණොත් ඒ තත්ත්වේ වෙන්නේ නැහැ නමුත් දැන් ඒ කෙනා දුගති අහේතුකෙක් නා ඒ කෙනාට සිත් 37ක් ලැබෙනවා වැඩිම සුගති අහේතුකයාට වැඩිම ලැබෙන්නේ 41යි දි හේතුකයාටත් 41යි තිහේතුක පුතග්ජනයාට 54ක් ලැබෙනවා සෝවහන් මාර්ගස්ත්‍යාට එකක් හම්බ වෙනවා සෝවහන් පලස්ත්‍යාට 50ක් හම්බ වෙනවා එතකොට සකදාගාමි පලස්ත්‍යාට එකක් හම්බ වෙනවා සකදාගාමි මාර්ගස්ත්‍යාට එකක් හම්බ වෙනවා සකදාගාමි පලස්ත්‍යාටත් එකක් හම්බ වෙනවා අනාගාමි මාර්ගඵලලාභියාටත් එකක් හම්බ සකදාගාමි පලස්ත්‍යාට 50ක් හම්බ වෙනවා අනාගාමි මාර්ගස්ත්‍යාටත් එකක් හම්බ වෙනවා අනාගාමි පලස්ත පුද්ගලයාට සිත් 48ක් ලැබෙනවා අරහත් මාර්ගස්ත පුද්ගලයාට සිත් එකක් හම්බ වෙනවා අරහත් පලස්ත පුද්ගලයාට සිත් 44ක් හම්බ වෙනවා ඒ විදිහට පින්වත්නි ඒ ඒ පුද්ගලයින්ට ලැබෙන හිත් දුගති අහේතුකයාට 37යි සුගති අහේතුකයාට 41යි දිහේතුකයාට 41යි තිහේතුක පුතග්ජනයාට 54යි සෝහාන් මාර්ගඵලලාභී සෝහාන් මාර්ගලාභියාට 1යි සෝහාන් ඵලලාභියාට 50යි සකදාගාමි මාර්ගලාභියාට 1යි සකදාගාමි ඵලලාභියාට 50යි අනාගාමි මාර්ගලාභියාට 1යි අනාගාමි ඵලලාභියාට 48යි අරහත් මාර්ගලාභියාට 1යි අරහත් ඵලලාභියාට 44ක් ලැබෙනවා දුගති අහේතුක සිත් ඔක්කොම 37යි. ඒ කියන්නේ දුගතියේ සතර පාය උපදින ඒ අයට ලැබෙන හේතුය දෙන්නේ නැති ඔක්කොම සිත් 37ක් තියෙනවා. ඒ වාගේම පින්වත්නි ඒ උදවියට ඒ ලැබෙන 37න් 12ක්ම අකුසල් සිත් 17ක් අහේතුක සිත් හසිතුප්පාදී ලැබෙන්නේ ඒ අයට 17ක් අහේතුක සිත් හම්බ වෙනවා. මහා කුසල් 8ක් ලැබෙනවා. මහා කුසල් 8ක් ලැබෙනවා. දැන් අද මම ඔය ඇත්තන්ට නම් වශයෙන් තමයි මේ ටික හඳුන්වලා දෙන්නේ. ඊට පස්සේ පින්වත්නි මේවා විස්තර කරලා දෙනවා ලබන සතිය පාඩමේ ඉඳලා. අපිට තව මානසාර චිත්ත වීටි පාඩමකුත් තියෙන එක ලබන සතිය කියලා දෙනවා. මේ විදිහට පින්වත්නි මේ විදිහට සිත් සංඛ්‍යා වශයෙන් දැනගන්න ඕනේ එක තව විස්තර කරනවා ඉදිරියේදී. සුගති අහේතුක සිත් ඔක්කොම 41ක් තියෙනවා. සුගති අහේතුක අයට ලැබෙන සිත් 41ක් තියෙනවා. අකුසල සිත් 12යි. හසිත උපාදී ඇරෙන අහේතුක සිත් 17ක් තියෙනවා. මහා කුසල් 8ක් තියෙනවා. ඔබ ඉගෙන ගත්ත ටිකෝය. අකුසල 12යි. හසිත උපාදී ඇරෙන අහේතුක 17යි. මහා කුසල් 8යි. ඥාන විපයුත්ත මහා විපාක 4යි කියලා ඔන්න ඔය ඔක්කොම දිහේතුකයාට මේ දිහේතුකයාටත් ලැබෙනවා මෙන්න මේ දිහේතුකයාට සුගති අහේතුකයාටත් ඔය ලැබෙන සිත් ටික තිහේතුක පුතග්ජනයාගේ හිත් 54ක් තියෙනවා පින්වත්නි තිහේතුක පුතග්ජනයා ඒ කියන්නේ මිනිස්සුයෝ අතර දෙවිවරු අතර බ්‍රහ්ම ලෝකවල උප්පත්ති ලබන අය අසඤ්ඤ සත්‍ය අරින්න අනිත් බ්‍රහ්ම ලෝකවල උප්පත්ති ලබන කට්ටිය ඒ තිහේතුක පුතග්ජනයාගේ සිත් 54ෙන් 12ක්ම අකුසල් සිත් 17ක් අහේතුක සිත් හසිත උපාදී ලැබින්නේ රහත් නුනු හින්දා එතන මහා කුසල් 8යි මහා විපාක 8යි කියා ලැබින්නේ රහතන් වහන්සේ නමක් නොවනු හින්දා මහත්ගත කුසල් ඔක්කොම 9ක් හම්බ වෙනවා තිහේතුක පුතග්ජනයාට මාර්ගස්ත පුද්ගලයාගේ සිතුත් පින්වත්ටි ඒ ඒ මාර්ග හිත් සෝවාන් මාර්ගස්ත පුද්ගලයාට සෝවාන් මාර්ග හිත සකදාගාමි මාර්ගස්ත පුද්ගලයාට සකදාගාමි මාර්ගහිත අනාගාමි අරහත් මාර්ගස්ත පුද්ගලයාට ඒ මාර්ගහිත තමයි ලැබෙන්නේ. සෝහන් පලස්ත පුද්ගලයාට හිත් 50ක් තියෙනවා. සෝහන් පලස්ත පුද්ගලයාගේ හිත් 50 වෙන්නේ ලෝභ මූල දිට්ඨිගත විපයුත්ත සිත් 4යි, දේශ මූල සිත් 2යි,
උද්දච්ච සහගත සිත හසුත උපාදී ඇරෙන්න හේතුක සිත 17යි මහා කුසල් 8යි මහා විපාක 8යි මහත්ගත කුසල් 9යි සෝහන් ඵල හිත කියන ඔන්න ඔය ටික සෝහන් ඵලස්ත පුද්ගලයාගේ සිත් 50 වෙන්නේ ලෝභ මූල දිට්ඨි විප්‍රයුත්ත 4යි දේශ මූල 2යි උද්දච්ච සහගත හිතයි හසුත උපාදී ඇරෙන්න හේතුක 17යි මහා කුසල් 8යි මහා විපාක 8යි මහත්ගත කුසල් 9යි සෝවහන් ඵල හිතයි කියන ඔය 50. සකදාගාමි පලස්ත පුද්ගලයාට සිත් 50ක් තියෙනවා සෝවහන් පලස්ත පුද්ගලයාගේ හිත් 50න් සෝවහන් ඵලේ ඉවත් කරලා ඒක වෙනුවට සකදාගාමි ඵලයේ ඇතුල් කරගන්න විතරයි තියෙන්නේ. අනාගාමි පලස්ත පුද්ගලයාට සිත් 48ක් තියෙනවා. ඒ අනාගාමි පලස්ත පුද්ගලයාගේ සිත් 48 දිට්ඨිගත විප්‍රයුත්ත හිත් 4යි උද්දච්ච සහගත සිතයි හසිත උපාදී ඇරෙන්න හේතුක සිත් 17යි අනාගාමි පලස්ත පුද්ගලයාගේ සිත් 48 නැවතත් දිට්ඨිගත විප්‍රයුත්ත සිත් 4යි උද්දච්ච සහගත සිතයි හසිත උපාදී ඇරෙන්න හේතුක 17යි මහා කුසල් 8යි මහා විපාක 8යි මහත්ගත කුසල් 9යි අනාගාමි ඵල හිත කියන ඔන්න ඔය සිත් ටික. අරහත් පලස්ත පුද්ගලයාගේ සිත් 44ක් තියෙනවා. ඒ අරහත් පලස්ත පුද්ගලයාගේ සිත් 44 තමයි අහේතුක සිත් 18යි මහා විපාක සිත් 8යි මහා ක්‍රියා සිත් 8යි මහත්ගත ක්‍රියා සිත් 9යි අරහත් ඵල හිත කියන ඔන්න ඔය ටික. අහේතුක 18යි මහා විපාක 8යි මහා ක්‍රියා 8යි මහත්ගත ක්‍රියා 9යි අරහත් ඵල හිත කියන ඔන්න ඔය ටික. ධ්‍යාන ලැබුවේ නැති සාමාන්‍ය සත්වයින්ගේ සිත් ගණන් ගන්නකොට මහත්ගත සිත් ඇරෙන්න අනිත් සිත් වලින් තමයි ගණන් ගන්නට ඕන. මෙන්න මේ විදිහට පින්වත්නි ඔය ඇතුලේ පුද්ගල බේදේ දැනගන්නට ඕන. ඔය පුද්ගල බේදේ වගේම පුද්ගලීන්ට ලැබෙන සිත් ස්වභාවයනොත් තේරුම් ගන්න දැන් ඔබට ඒ සඳහා ඕන කර දැනුම සම්පූර්ණයෙන් තියෙනවා. ඔය ඇතු සිත් ඔක්කොම ඉගෙනගෙන චෛල්සික ඔක්කොම ඉගෙනගෙන ඒ වගේ ප්‍රතිනක සංග්‍රහය දැනගෙන වීති හිත් වලට ඇවිල්ලා දැන් ඇවිත් තියෙන හරිම අපූර්ව ස්ථානයකට ඔය ඇත්තන්ගේ අල්ල උඩ නෙල්ලි ගැඩියක් තියලා කරකවල බලනවා වගේ අතබුලක්සේ පැහැදිලිවම දැනගන්න පුළුවන් සත්ව පුද්ගල ස්වභාවයේ හැම ස්වභාවයක්ම ඔබට දැන් ඒකට ඕන කරන දැනුම විශාල විදිහට ලැබිලා තියෙනවා. පින්වත්නි ඉදිරියේදී මේ ටික විස්තර කරනවා. අද නාමික ඔය ඇත්තන්ට මේ කවුණු දැනුවත් කළේ. එහෙමනම් සත්පුරුෂ පින්වත්නි අදට මෙතකින් අභිධර්ම පන්ති අවසන් කරනවා. ඉදිරියේදී විස්තර කරන නිසා අපි තවදුරටත් ඒ කවුණු පැහැදිලි කරන්නේ නැහැ. එහෙම හොඳයි නේද අභිධර්මික මහත්මයා? හොඳයි මසෝනන්ස. හොඳයි පින්වත්නි. එහෙමනම් ඔය පුණ්‍යවන්තයෝ හැම දිනාම අදත් අභිධර්ම ඉගෙන ගත්ත අඛණ්ඩවම පන්තියට සහභාගී වෙන ඉදිරිය බොහොම රසවත් හරිම සුන්දරයි. ඔය ඇත්තන්ට දැන් ඉගෙන ගත්ත ඒවා ඔස්සේ දිව්‍ය මනස බ්‍රහ්මාදී හැම ස්වභාවයක්ම විනිවිදව දැක්වීමෙන් බලමින් ඔක්කොම ඉගෙන ගන්න දැනගන්න තියෙන්නේ. හරිම අපූර්ව සුන්දර පාඩම් පෙළක් ඉදිරියට ඔය ඇත්තන්ට හම්බ වෙන අතිශයින්ම සුන්දර පාඩම් පෙළක්. ඒ නිසා අඛණ්ඩවම මේ පන්තිය හා සහ සම්බන්ධ වෙන්න ඕන. පින්වත්නි දැන් මේ මොහොතේදී අපි ඒ කෝට්ටි නාග විහාරස්ථානයේ සාකා විහාරස්ථානයක් වන සීවිත විහාරස්ථාන කෝට්ටි කොළඹ කෝට්ටි නගරේ පිහිටි ඒ සීවිත විහාරස්ථානයේ සිටයි අද අභිධර්ම පන්තිය සිද්ධ කළේ. එම පුණ්‍ය භූමියේ කඨිනානිසංස ධර්ම දේශනාව දැන් අවසන් කළා පමණයි. අපිට මේ සඳහා සහයෝගය ලබා දුන් ගෞරවනීය පින්වත් විහාරාධිපති හාමුදුරුවන් වහන්සේට අපි පුණ්‍යානුමෝදනා කරනවා. ඒ වගේම සහයෝගය ලබා දුන් සියලුම දායක පින්වත්තුන් මේ මොහොතේ තැන්ත අපිට සහයෝගය ලබා දෙන සුදත් මහත්මයාට සියලුම දායක පින්වත්තුන්ට පුණ්‍යානුමෝදනා කරනවා. අද දිනයේදී අපි අපරැති පඤ්ඤාසාර පොලිහාමුදුර මිහින්තලේ තමයි මෙතන වැඩසටහන මෙහෙවමින් ඉන්නේ. ඒවා මේ තාක්ෂණයේ කටයුතු සහය ලබා දෙන්නේ දුබාහි පදිංචි අපේ පින්වන්ත ධම්මිත ගමගේ මහත්මා ශාන්ති ගමගේ මහත්මිය
සත්පුරුෂ පුණ්‍යවන්තයෝ අද ධර්මදාන දායකත්වයේ දරමින් ඔබේ ධර්ම ඥානෙ දැල්තුණු කරන්නට දායකත්වයේ දරන්නේ යෙත්න නන්නයිරි මේ සඳහා සහයෝගය ලබා දුන්න සියලුම පුණ්‍යවන්තයෝ හැම දිනාටම හැම දිනාගේම නමින් මිය පාළව ගිය මේ භවයට අතීත භවවලට පවා සම්බන්ධ සසරගත නෑදෑයින ටීකාන්තීම මේ පිං අනුමෝදන් වේවා ඔබ නමින් මිය ගිය සාංශාරික ඥාති මේ පිං අනුමෝදන්ව සුවපත් සැපවත් සුඛිත මුවිත ප්‍රඥාව දිනු කරගෙන ඉක්මන් භවීපදීම උතුම් නිවනින් සැනසෙත්වා ඉක්ල ඥාතීන්ට පිං අනුමෝදන් කරන්න ඉදම් මේ ඥාතීනම් හෝතු ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදම් වූ ඥාතීනම් හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ අනුමෝදන් කරන්නට ඕනේ අද මේ අපි මේ මොහොතේ වැඩ ඉන්න කෝටි සීවිත විහාරස්ථානයේ මෙවර කටන පූජා මහා පින්කම් සිද්ධ කළේ ගුණසේකර මැතිතුම් විසින් එම මැතිතුම් ආදී කොටගත් ඒ අපිට ආරාධනා කළ සියලු පුණ්‍යවන්ත අපි සුදත් මැතිතුම් ආදී සියලු පුණ්‍යවන්තයෝ ගෞරවණීය මේ පුණ්‍ය භූමි ලොකු හාමුදුරුවන් වහන්සේ වගේම අපේ ශිෂ්‍ය අපරැක පඤ්ඤාසාර පොඩි හාමුදුරුව සියලු ශිෂ්‍යයන් වහන්සේලා අපේ ධම්මේ ගමගේ මහත්මා සාන්ති ගමගේ මහත්මිය සියලු පුණ්‍යවන්තයෝ ඔබ හැම දිනාටම දෙවියෝ ආශිර්වාද කරත්තා දෙවියෝ පින් ලබත්තා දෙවියෝ ඔබ රකිත්වා දෙවියෝ නිවනින් සැනසීත්වා එක්ල දෙවියන්ට පින් අනුමෝදන් කරන්න ආකාසට්ටාච්ච ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්බුද්ධ සාසනං චිරන් රක්ඛන්තු සම්බුද්ධ දේශනං චිරන් රක්ඛන්තු සම්බුද්ධ ශ්‍රාවකන්ති මේ සියලුම පුණ්‍ය ධර්මියෝ ඔබ හැම දිනාටම කවදා හෝ දිනකදී ඉපදලා කවදා හෝ දිනකදී මේ යමින් නැවත් නැවතත් මේ භවී සැරිසාන මේ ගුහර කටක දුක්ඛිත සසර දුක් නැසා සසරින් එතරව නිවන් දකින්නට ඒකාන්තේම හේතු සම්පත්ම වේවා ඉක්ල නිවනම අරමුණු කරන්න ඉදන් මේ පුඤ්ඤං ධම්මේ පුඤ්ඤං ආසවක්ඛය වහං හෝතු ආසවක්ඛය වහං හෝතු මේ පින නිවන් අවබෝධ වීම පිණිසම නිවන් අවබෝධ වීම පිණිසම හේතු වේවා මේ කුසලයේ බලයෙන් බාලයින්ගේද අසත්පුරුෂයින්ගේද පාපමිත්‍රයින්ගේද ආශ්‍රය නොලැබේවා දානාදී පින්කම් කරන සීලාදී අනන්ත ගුණ පුරන දර්ශනාදී භාවනා වඩන සත්පුරුෂයින්ගේද කල්‍යාණ මිත්‍රයින්ගේද බුද්ධාදී ආර්ය මහෝත්තමයින්ගේද ආශ්‍රයම ලැබේවා පින්වත්නි ඔබටයි අපි ආශිර්වාද කරන්නේ අද අපි ධර්ම දේශනාව අභිධර්ම පන්තියේ පැවැත්වුවා